අද අපි මේ වීඩියෝ එක තුළින් මානසික රෝග සම්බන්ධ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මානසික රෝග වලින් අපි විෂාදයේ රෝග தত্ত্বය සම්බන්ධව අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. හරි. ලංකාවේ මොගලොන්න දන්නවා වුණාට අපේ රටේ විශාල ප්‍රමාණයක් මේ විෂාදයේ කියන රෝග தত্ত্বයට වැළඳිච්ච විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් අන්න ඒ හින්දායි අපි මේ වීඩියෝ එක අරන් ඉන්නේ. ඇත්තට මේ සෞඛ්‍ය සංවිධානවල ලෝකයේ තියෙන හැමෝම පෙන්ලා දෙන කාරණාවක් තමයි මේ විෂාදයේ කියන රෝග தত্ত্বයට ඕනෑම කෙනෙක්ට වැළඳෙන්න පුළුවන්. ඉතින් කවුරුත් මේක සම්බන්ධ කතා කරන්නේ නැහැ. මොකද මේ විෂාදයේ තියෙන රෝග தত্ত্বය සම්බන්ධව ඉතින් අපි මේක පිළිබඳ යම් කිසි දැනුවත් කිරීමක් කරන්න ඕනේ කියලා හිතලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙන විදිහට ලෝකෙ පුරාම මිලියන 350ක් විතර විෂාදයේ කියන රෝග தত্ত্বෙන් පෙළෙනවා. ඉතින් මේ අතරින් සමහරු තමන් විෂාදයෙන් පෙළෙනවා කියලා දන්නේ නැහැ. සමහරු ප්‍රතිකාර ගන්න යනවා. සමහර විට මේක මානසික රෝගයක් නැත්නම් වෙනත් රෝග ආබාධයක් කියලා හිතලා ප්‍රතිකාර ගන්න කට්ටියත් ඉන්නවා. අතරින් බොහෝ දෙනෙක් සමහර විට තමන්ට මානසික රෝගයක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් මේ රෝග தত্ত্বයෙන් පීඩාව විඳින කට්ටිය අනිවාර්යයෙන්ම මේ සියදිවි නසා ගන්න හේතු වෙන්නත් පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඕනෑම වයසක පුද්ගලයෙක්ට විෂාදයේ රෝග தত্ত্বය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඕනේ දැන් මේ රෝග தত্ত্বට විශේෂයෙන්ම කාන්තාවන් විශාල ප්‍රමාණයක් ලක් වෙනවා. ඉතින් ලෝකෙ පුරා ලංකාව පුරා විෂාදයේ වැළඳෙන රෝගීන්ගේ ප්‍රමාණය ඉතින් එන්න එන්නම දිනෙන් දින වැඩි වෙනවා කියලා තමයි අපිට සංඛ්‍යා ලේඛන වලින් පේන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ ඇත්තටම මේ විෂාදයෙන් පීඩා විඳින 108ක් පමණ ඉන්නවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම අපි මේක පිළිබඳව ඔයගලන්ට දැනුවත් කිරීමක් කරන්න යම්කිසි ඔයගලන්ගේ ළඟම මේ සමාජයේ යාළුවෙක්ට ඒ වගේම ඔයගලන්ගේ අසල්වැසි සිට මේ වගේ දෙයක් යම්කිසි මානසික රෝග තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔහු ප්‍රතිකාර වලට යොමු කරන්න. මොකද මේ රෝග තත්ත්වයෙන්ද සමහර විට ඔහුට ලොකු අනතුරක් වෙන්න පුළුවන් හින්දා. ඉතින් මේ අපේ ආසියානු රටවල විශේෂයෙන්ම මේ හැමෝම හිතන් ඉන්නේ යම්කිසි මානසික රෝගයක් කළඳුනහම ඔහුට පිස්සු කියලා. ඉතින් ඒ හින්දා ඔහු කොන් කරනවා, එහෙම හින්දා ඔහු ගණන් ගන්නේ නැහැ, එහෙමත් නැත්නම් ඔහුට සමාජයේ යම්කිසි ප්‍රමාණයක් නොසලකා හරිනවා. ඉතින් ඒ හින්දා මතක තියාගන්න ඕනේ මේ වගේ යම්කිසි මානසික රෝගයක් වෙනදෙන පුද්ගලයෙක්ට අපිට උදව් කරන්න පුළුවන් සමාජයක් හැටියට ඔවුන්වත් නැවත මේ සමාජයේ යම්කිසි දැනක තල්ලු කරන්නේ නැතුව මොහුට සමාජයෙන් යම්කිසි ප්‍රමාණයකට උදව් කරන්න ඕනේ නැවත නැගී හිටින්ද. ඉතින් ඒ වගේම මතක තියාගන්න ඕනේ මේ විෂාදය වැළඳුනා කියලා කියන්නේ ඔහුට යම්කිසි මේ ජීවිත කාලෙම ජීවිතේ වැටුණා කියන එක නෙමෙයි. ඉතින් ඒ හින්දා සමහරු මෙතෙන්දී වැරදි දේවල් කියනවා. සමහර විට මේ මානසික රෝගින්ද ඔහුට ජීවිත කාලෙම සමහර විට මේ මානසික රෝගින්ද ඔහු වැටිලා ඉන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඉතින් ඒ හින්දා තමයි අපි මේ රෝගී තියෙන සමහර තත්ත්වයන් ගැනත් මේ රෝගී තියෙන විවිධ ආබාධ සහ මේ රෝගී තියෙන විවිධ දේවල් සම්බන්ධව මේ කතා කරගෙන යන්නේ. ඉතින් මේ විෂාදයේ තියෙන රෝග තත්ත්වයේ තියෙන කෙනෙක් අපිට හඳුනාගන්නේ කොහොමද කියන කාරණාව තමයි මුලින්ම අපිට එන්නේ. ඉතින් අපි එකින් එක ඔයගලන්ට කියන් යන්නම්. මෙන්න මේ දේවල් තියෙනවා නම් යම්කිසි ප්‍රමාණයකට මේ ඔයගොල්ලෝ යම්කිසි මේ විෂාදයේ තියෙන රෝග තත්ත්වයේ වැළඳෙන්න පුළුවන්. එන රෝග ලක්ෂණ අපි ඔයගලන්ට එකින් එක කියන්නම්. මේ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔහුට යම්කිසි මානසික රෝගයක් ඇත්තට මේ වෙලඳිලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන් ඔයගොල්ලෝ මේ කරුණු ටික හොඳට බලන්න. එකක් තමයි මේ ශාරීරික බර අඩු වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මොකද මේ ඔහුට සමහර විට ආහාර ගැනීම පිළිබඳ එච්චරම මේ කැමැත්තක් නැති වෙන්න පුළුවන්. මේක තමයි මේ අනවශ්‍ය දේවල් ගැන ඇත්තට ඔහු වද වෙන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඕනේ ඔහුට මේ තමන් වටිනාකමක් නැති පුද්ගලයෙක් කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම මේ තමන්ගේ ශරීරයට සමාහිත හානි කරන්න හිතෙන්න පුළුවන්. ඒ වගේම මේ
ඔහුට නිතරම මේ විඩාබර ගතියක් වගේ දෙයක් දැනෙන්න පුළුවන්. ඒ වගේම මේ සතුටක් ලැබුණු ක්‍රියාකාරකම් වලින් තවදුරටත් සතුට නොවෙන්න පුළුවන්. අපි හිතමු ක්‍රිකට් ක්‍රීඩා කිරීමත් ඉස්සර හොඳට කළා, දැන් ඔහුට එච්චර මේක ගැන සතුටක් යම් කිසි ප්‍රමාණයකට ක්‍රිකට් ගැහිම සම්බන්ධ කිසිම ආසාවක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක්. ඒ වගේ මේ භෞතික හේතුවක් නැතුව ඔහුට හිසේ කැක්කුමක් එහෙම නැත්නම් ඇඟේ වේදනාවක් වගේ දේවල් දැනෙන්න පුළුවන්. ඉතින් මේ අනිවාර්යෙන් බලන්න ඕනේ මේ රෝග ලක්ෂණ එකක් තිබ්බයි කියලා ඕගලන්ට අපිට කෙලින්ම කියන්න බෑ මේ මානසික රෝගයක් නැඳිලා කියලා. ඉතින් බලන්න ඕනේ මේ දේවල් එක්ක පළපුරුදු මානසික වෛද්‍යවරයෙක් හම්බුනහම ඔහුට ඇත්තටම කියන්න පුළුවන් ඔහුගේ විෂාදයෙන් පීඩා විඳිනවාද එහෙම නැත්නම් වෙනත් මානසික රෝගයක්ද කියන එක. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ යාළුවෙක්ට මේ මුතුරෙත් ඉතින් මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වෛද්‍ය උපදෙස් වලට අනිවාර්යයෙන්ම යොමු කරන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ මේක ගැන නොසලකා හැරියොත් සමහර විට ඔහු සියදිවි විනාශ ගන්න පෙළඹෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ වගේ රෝග තත්ත්වයකින් යම් කිසි කෙනෙක් පුද්ගලයෙක් පීඩා විඳිනවා නම් අනිවාර්යයෙන්ම ඔහු වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරන්න ඕනේ. අනිත් එක තමයි මේ දැන් විෂාදයේ රෝග තත්ත්වයෙන් පීඩා විඳින කෙනෙක්ට වෛද්‍යවරයා අනිවාර්යෙන් ප්‍රතිකාරකම කරගෙන ගියට පස්සේ ඔහු නැවතත් සමාජයේ සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරන් යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔහුට අනිවාර්යෙන්ම ව්‍යායාම එහෙම නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර වලින් යම් කිසි ප්‍රමාණයක් ඔහුට විෂාදයේ රෝග තත්ත්වය පාලනය කරගන්න, ඒ වගේම මේ රෝග තත්ත්වය නැවතෙන්නේ නැති වෙන්න වෛද්‍යවරයා විසින් විවිධ ක්‍රම සහ යෝජනා අනිවාර්යෙන්ම ඔහුට ලබා දෙනවා. ඉතින් මේ හින්දා අනිවාර්යෙන්ම ඕගලන්ට යම්කිසි මේ දේවල් සම්බන්ධ තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන් අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම රෝහලකම බහුතරයක් මනෝවෛද්‍යවරුන් ඉන්නව සේවය කරනවා. ඉතින් ඕගලන්ට අනිවාර්යෙන්ම ගැටලුවක් තියෙනවා නම් මේ ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මේක මේ මානසික රෝගය තියෙනවායි කියලා සමාජයේ කවුරුත් ඔයගලන්ට කියන්න යන්නේ නැහැ. ඒ වගේම මේ පිස්සු තියෙනවා කියලා මේ වෛද්‍යවරු නැවත ගින් සමාජයට කියන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ මේක හංගගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. යම්කිසි මානසික රෝගයක් තියෙනවා නම් මේක ප්‍රතිකාර ගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ වගේම මතක තියාගන්න ඕනේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයක් කියලා එකක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම විශාල ප්‍රමාණයක් සංවිධාන තියෙනවා. ඒ වගේම මේ හැම රෝහලකම තියෙනවා මානසික වෛද්‍යවරු ඉන්න වෙනම මානසික රෝග සම්බන්ධ වෙනම කොටස් පිහිටවල තියෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම මේ විෂාදයේ කියන රෝග තත්ත්වය අනිවාර්යෙන්ම ඔයගලන්ගේ යම්කිසි හිතමිතුරු කෙනෙක්ට මේක වෙලඳිලා තියෙනවා නම් මේ රෝග තත්ත්වය මගහරවා ගන්න ඔහුට උදව් කරන්න කියලා තමයි අපිට මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඉතින් ඇත්තටම මේ පරිගණක ක්ෂේත්‍රයේ වගේම අනිකුත් හැම ක්ෂේත්‍රයකම ඉන්න කෙනෙක් යම්කිසි ප්‍රමාණයකට මේ රැකියාවේ විශාල කාල වේලාවක් ඉඳලා සමහර විට ඔහුට මේ රැකියාව තුළින්ම මේ රෝග තත්ත්වය ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ ආයතන පෞද්ගලික ආයතන මතක තියාගෙන මේ සේවකයන්ගේ කායික සහ මානසික සුවතාය පිළිබඳව අනිවාර්යයෙන්ම මේ සැලකිල්ලක් දක්වන්න ඕනේ. එහෙම නැත්නම් මතක තියාගන්න ඕනේ ඔහුට යම්කිසි ප්‍රමාණයකට මේ අපේ මේ ක්‍රියාවලිය ආයතන ක්‍රියාවලියට ඔහු සම්බන්ධ කරගන්න බැරුව යන ආයතන ප්‍රොඩක්ෂන් එක එහෙම නැත්නම් මේ ආයතනයේ ක්‍රියාවලිය වගේම ඒ වගේම මේ ආයතනයේ ලබන ලාභය ඒ වගේම මේ ආයතනයේ අනිවාර්යෙන් මතක තියාගන්න පැවැත්මට අනිවාර්යෙන් මේ පුද්ගලයා හැම කෙනෙක්ම වැදගත්. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මතක තියාගන්න මේ වගේ පුද්ගලෙක් ඉන්නවා නම් ආයතනයෙන් අයින් කරන්න නෙමෙයි මේ පුද්ගලයාව නැවතත් විසින් සමාජයට ගන්න එකත් මු නැවතත් මේ සේවයේ විවිධ ක්‍රියාකාරකම් වලින් සීලම සේවක මඩුල්ල තුළට ඔහු දාගෙන අරන් යන එක තමයි වැදගත්කම වෙන්නේ. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමුවෙමු. ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා මේ මානසික රෝග සහ වෙනත් මේ සම්බන්ධව තියෙන කාරණා සම්බන්ධව කතා කරන් යන්න. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔබට සුබ දවසක්. අපගේ වීඩියෝ වලට ඔබ කැමති නම් අපට ලයික් එකක් දමන්න, ඒ වගේම අපිට කමෙන්ට් කරන්න, මේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම අපගේ වීඩියෝ share කරන්න. ස්තුතියි.